කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන්. ඔබ හැම දෙනාටම පින්බර සුබ උදෑසනක් වේවා කියලා පළමුවෙන්ම සෙත්පතා ආශිර්වාද කරනවා. සදහැවතුනි, බුදුරජාණන් වහන්සේ අපිට ධම්මපදයේ මහායමක වග්ගයේ සඳහන් වන දෙවන ගාථාවේදී විස්තර කරනවානේ, මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛ මන්වේති ඡායාව අනපායිනි. තමන් විසින් යහපත් සිතින් යහපත් වචනයෙන් යහපත් ක්‍රියාවෙන් යහපත් දේවල්ම සිතයිනම් කියයිනම් කරයිනම් ඒක තමාගේ යහපත පිණිස පවතින ස්ථාවර තැන්පතුවක් වගේ, ඒක ධන නිධානයක් වගේ, ඒකට කියන්නේ පුණ්‍ය නිධානය කියලා. පුණ්‍ය නිධානය රැස් කරගත්තට පස්සේ ඒක කවදාවත් අහිමි වෙන්නේ නැහැ. සැප විපාක නොදී සැප විපාක දීලා අවසන් වන තුරුම ඒ පින මේ ජීවිතේ හරි ඊළඟ ජීවිතේ හරි සසර සැරිසරා යන කොයියම්ම හෝ ජීවිතයකදී හරි අපේ පස්සෙන් එනවා. සෙවනැල්ලක් ඇවිල්ලා අපිට අපේ තනි නොතනියට ඉන්නවා වගේ අපි විසින් සිත, කය, වචනේ මෙහෙවා රැස් කරන හැම පිනක්ම අපි සමග සිටිනවා. ඉතින් මේ දිනවල පැවිදි අපි වගේම ගිහි ඔබත් බොහෝ සෙයින්ම සිත, කය, වචනේ කියන තුන්දොර මෙහෙවා යහුසුලුව ලහි ලහියේ වැඩිපුර පින් රැස් කරන කාලයක්. ඉක්ුත් ගෙවී ගිය වස් තුන් මාසයේ අවසන් වෙලා මේ එළඹ තිබෙන්නේ කඨින චීවර මාසයේ. කඨින චීවර මාසෙත් හරි අඩකට වඩා වැඩි කාලයක් ගත වෙලා බොහෝ විහාරස්ථානවල මේ වන විටත් කඨින චීවර පූජා පින්කම් සිද්ධ කරලා මහා සංඝගත දක්ෂිණා පවත්වලා මහා සංඝරත්නේ යම් කිසි අස්සසිලකට පත් වෙලා ඉන්න කාලයක්. නමුත් ඇතැම් විහාරස්ථානවල තවමත් කඨින චීවර පූජා පින්කම් අවසන් වෙලා නැහැ. තවමත් සූදානම් වෙනවා කඨින චීවර පූජා පින්කම ඉතාමත්ම හොඳින් කරගන්නේ කෙසේද කියලා. ඉතින් වර්ෂා ඇදහැලෙද්දි කාලගුණේ යම්කිසි බලපෑම් සිද්ධ වෙද්දි අපේ සදහැවතුන් මහා සංඝරත්නය පෙරටු කරගෙන පින් රැස් කරගන්නේ මෙලොව යහපත පිණිසයි, පරලොව යහපත පිණිසයි, සසර දුක් නිවාලමින් ලබා ගන්නට හැකි අමා මහ නිවන් සුව ලබා ගැනීම පිණිසයි. ඒ නිසා අදත් අපි මෙසේ පින්බර උදෑසනයේදී ආරම්භ කරනවා කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් සාකච්ඡාව. ඉතින් ඊට පෙර ආතුව අද දවසේදීත් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ මෙවර 2019 රාජ්‍ය වර්ෂයේ පවත්වන කඨින චීවර පූජා පින්කමට සමගාමීව සිද්ධ වෙන මහා සංඝගත දක්ෂිණාවට වැඩම කරන මහා සංඝරත් උදෙසා පූජා කරන, ඒ වගේම අෂ්ට පරිස්කාර, ඒ වගේම උණුවතුර බොයිලේරු පූජා කිරීමක් මේ වෙලාවේදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අෂ්ට පරිස්කාර පූජා කිරීමක් සිද්ධ කරන්නට පින්වත් මාතාවක් සැදී පැහැදී සිටිනවා. අපි ආරාධනා කරනවා පූජනීය ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ නාලිකාවේ වත්මන් ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට අෂ්ට පරිස්කාර, ඒ වගේම උණුවතුර බොයිලේරුව පූජා කරන හැටියට. පින්තුනි, මේ රැස් කරන හැම පිනක්ම අපේ හිවණැල්ල වගේ අපේ පස්සෙන් එනවා. ඒක නිසා පින් කියන එක කොච්චර කළත් අපිට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ආරාධනා කරන පින්වත් මාතාවට ඔබතුමියට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. මහා සංඝරත් නිසා මේ අෂ්ට පරිස්කාර පූජා වේවා. මහා සංඝයාගේ පරිහරණයට ගරු භාණ්ඩයක් හැටියට මේ උණුවතුර බොයිලේරුවද පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, අද මේ විදිහට මේ උණුවතුර බොයිලේරු පූජාව, අෂ්ට පරිස්කාර පූජාව සිද්ධ කරනු ලබන්නේ පින්වත් ජිනවති නාණයක්කාර මාතාව පිළියන්දල පාර ඇරැව්වල ලිපිණේ පදිංචි වෙමින්, ඒ වගේම තවත් උණුවතුර බොයිලේරු පූජාවක් සිද්ධ කරනවා. සාදු සාදු සාදු. අපි සතුරු සිතින් සාදු සිතින් අනුමෝදන් වෙමු. පින්වත් රංජිත් විජේසුන්දර මහත්මා පිළියන්දල ලිපිණේ පදිංචි වෙමින් බොයිලේරුවක් සඳහා ආධාර කරනවා. ඉතින් මේ විදිහට සදහැවතුන් බොහෝ දිනක් බෞද්ධයා නාලිකාවට පැමිණ මේ විදිහට ආධාර උපකාර සිද්ධ කරලා තිබෙනවා. ඉතින් ඔබට තවත් අවස්ථාවක් තිබෙනවා කඨින චීවර පූජා පින්කම් පැවැත්වෙන්නේ නොවැම්බර් මාස
දෙවනදා සහ තුන්වෙනිදා යන දෙදින පුරාවට දෙවනිදා හවස් කාලයේදී උතුම් කටන චීවරය රැගත් කටන චීවර පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. සදැහැවතුන්ගේ පහන් සංවේගය ඇති කර ගැනීම පිණිස එවගේම තුන්වන්දා දහවල සංගත දක්ෂිණා පැවැත්වීම නියමිතයි. ඉතින් මෙවර කටන චීවර පූජා පින්කමෙහි ප්‍රධාන දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් සෙන්පති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, අයෝමා රාජපක්ෂ මැතිනිය, මනෝජ් රාජපක්ෂ පුතුණුවන් යන පවුලේ හැම දෙනාම එකට එක්ව. ඉතින් හිටපු ජනාධිපති පස්වන විධායක ජනාධිපති ශ්‍රී සම්බෝධි මහා විහාරයට, ඒවගේම බෞද්ධ මාධ්‍ය ජාලයට, ඒවගේ මහා සංඝරත්නයට, සමස්ත ලංකා දීපයට හිතයිශී සිංහලාදීශ්වර, ලංකාදීශ්වර, මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්, ඒවගේම ශ්‍රන්ති රාජපක්ෂ මැතිනිය ඇතුළු පවුලේ දරුවන්ද සහභාගී කරගෙනයි මෙවර කටන චීවර පූජා පින්කමට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒස දැහැවතුන්ටත් අපි සෙත්පතා ආශිර්වාද කරන අතර පින්කමට ආධාර කරන උපකාර කරන සෑම සුළු දෙනාටත් පින්කමට මඟ පෙන්වන අනුශාසකත්වය දරන පූජනීය සම්බෝධි විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු හැම දෙනාටමත් අපි සෙත්පතා ආශිර්වාද කරන අතර ශ්‍රී සම්බෝධි පදනමේ, ඒවගේම ශ්‍රී සම්බෝධි මහා විහාරයට අනුබද්ධිත දායක සභාවන්ට අයත් සියලුම දායක සුධීමතුන්ටත්, ඒවගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු භවතුන්ටත් අපි සෙත්පතා ආශිර්වාද කරනවා. හැම දෙනා විසින්ම කරන හැම යහපත් දැහැමි කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා කියලා අපි ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරන අතර මෙවර බුද්ධගයා මහා විහාරයේ පවත්වනු ලබන කටින චීවර පූජා පින්කම පැවැත්වෙන්නේ නොවැම්බර් මස 8 සහ 9 යන දෙදින පුරාවට. ශාන්ති බුද්ධ භූමි වන්දන ආයතනය තමයි ශ්‍රී ලංකා දීපයෙන් ජම්බුද්වීපයේ බලාපිව රැගෙන යන්නට සැදී පැහැදී සිටින්නේ. මෙවර බුද්ධගයාවේ කටින චීවර පූජා මහෝත්සවයේහි තම සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන ලබන්නේ ශ්‍රී සම්බෝධි මහා විහාරයේට බෞද්ධයන් නාලිකාවට කවදත් ලින්ගතු හිතයිශී සුරංජිත් මෝඩස් අධිපතිතුමන් වන රංජිත් කරුණාරත්න මැතිතුමා, රෝහිණී කරුණාරත්න මැතිණිය වගේම ඒ දියණිය සහ පුතුණුවන් යන පවුලේ හැම දෙනා එක්ව. ඉතින් ඒ සදැහැවතුන්ටත් අපි සෙත්පතා ආශිර්වාද කරන අතර ශාන්ති බුද්ධ භූමි වන්දන ආයතනය සමග එක්ව මේ පින්කමට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. අමතන්න මේ දුරකථන අංකවලින් ශාන්ති බුද්ධ භූමි වන්දන ආයතනය 011-2-885-900 ජංගම දුරකථන අංකය 017-5-112 යන දුරකථන අංකවලින්. ඉතින් මේ විදිහට ඒ පිළිබඳවත් අපි දැනුවත් කරමින් අදත් අපි මෙසේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාවේ වැඩසටහන කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන. ඉතින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ අපි සාදු නාදනම් වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි පසුගිය දිනවල කතා කරේ එකම ගාථාවක් කරුණු කාරණා වෙන වෙනම ප්‍රකට වෙන විදිහට අපි කතා කළා. වර්තමාන සමාජයේට අත්‍යවශ්‍යම කාරණා ටිකක්, ඒ වගේම වර්තමාන සමාජයේ පරිහානිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් විග්‍රහ කරපු කාරණා ටිකක්. ඒ තමයි ඉත්ති දුත්තු සුරා දුත්තු. අපි මේ කාරණා දෙක කතා කළා. එහෙමයි. ස්ත්‍රී ලෝලීත්වය, ඒ වගේම මතට ඇබ්බැහි වීම, මත් ලෝලීත්වය. අද අපිට කතා කරන්න දෙන්නේ අක්ක දුත්තු, සූදුව පිළිබඳව. එතකොට මේ ස්ත්‍රී දුහෘත වීම, සුරා දුහෘත වීම, සූදුවට දුහෘත වීම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ යෝ නරෝ, යම් නරයෙක්, යම් මිනිස්සෙක් ස්ත්‍රීන්ට ලොල් වෙනවා නම්, සුරාවට ලොල් වෙනවා නම්, සූදුවට ලොල් වෙනවා නම් ලද්දන් ලද්දන් විනාශේති, ලැබෙන දේ වනස ගන්න කෙනෙක් වෙනවා කියලා. අපි සම්සේ ඒ පිළිබඳවත් කතා කරලා ඊට පස්සේ අපි ඊළඟ ගාථාවටත් අද පොඩ්ඩක් එළමෙන්නට කල්පනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. වාසනාවන්ත පින්නුතුනේ, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය කැලණි යදි ස්වාමීන් වහන්සේ සේපත් කළ පරිදි අද දවසේත් සම්බෝධි විහාරස්ථානයේ සිද්ධ කරන කටින මහා පින්කමට දායක වීම සඳහා පිරිස සහ සම්බන්ධ වෙලා උතුම් මහා සංඝරත්නයට පූජා කිරීමට නියමිත අශ්ව පරිස්කාරයන්, ඒ වගේම උණු වතුර බොයිලරු ආදී පූජා කරන්නට යෙදුණා.
එහැම දෙනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමි. එහැම දෙනාටමත් තව තවත් මෙවැනි පින්කම් සිද්ධ කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම හැම දිනාටම හේතුම් පුණ්‍ය ශක්තියින් නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් සාදු සාදු සාදු. අද දවසේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ධර්ම කාරණාව දෙසට අපේ අවධානය යොමු කරමු. අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපි ගියවර එවැගේම සාකච්ඡා කළා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ කියන කාරණයන් පිළිබඳව. ස්ත්‍රීන්ට ලෝලත්වය දැක්වීම, ඒ වගේම සුරා දූර්තයන් බවට පත්වීම ජීවිතයේ පරාජයට හේතුවන බව, පිරිහීමට හේතුවන බව. අද අපි සාකච්ඡා කරන්නේ අක්ක දුත්තෝ කියන කාරණය. එහෙම නැත්නම් විශේෂයෙන්ම සූදුව පිළිබඳව. අපිට ගොඩාක් වෙලාවට මේ සූදුව එහෙම නැත්නම් වැරදි විදිහට මුදල් ඉපයීම, ඒ වගේම වැරදි විදිහට යමක් තමන්ගේ ජීවිතය ජීවිකාව කර ගැනීම සඳහා, සිදු කර ගැනීම සඳහා කරන මේ ඉපෙයීම කියලා කියන කාරණය, සම්පත් ළඟා කර ගැනීම කියලා කියන එක විශේෂයෙන්ම නුසුදුසු ආකාරයට තමන්ගේ ශාරීරික වශයෙන්, කායික වශයෙන් වෙහෙසීමකට පත් වෙන්නේ නැතුව, දැන් ඒ කියන්නේ අධාර්මිකව බුදුරජාන්සේ දේශනා කොට වදාළේ ඒ විදිහට ශරීරයේ වෙහෙසලා දාඩිය මුගුරු හෙලලා උපයා සපයා ගන්න දේ තමයි ධාර්මික වස්තුවක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් එහෙම නොවි සාමාන්‍යයෙන් මේ සූදුව කියලා කියන කාරණය ගොඩාක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ පිරිසක් එකතු වෙලා විනෝද වෙමින්, ඒ වගේම සතුටු වෙමින්, ඒ වාටත් අර පෙර පරිදිම විශේෂයෙන්ම සූදුවට සුරාවත් සමහර වෙලාවට එකතු කර ගනිමින්, ඒ හා සම්බන්ධ තවත් නොයෙකුත් විදිහ අධාර්මික දේවල්, පිරිහෙන දේවල් එකතු කර ගනිමින් තමයි මේ කියන ධනෙ ඉපයීම, සම්පත් ළඟා කර ගැනීම කියලා කියන එක සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට විනෝද විමින් සිද්ධ කරන ක්‍රියාවලියක් නිසා, ඒ වගේම තමයි විශාල පිරිසක් ඒකරාශි වෙලා විනෝද විමින් සිද්ධ කරන නිසා මේ දේ අපිට විද්‍යමාන වීම, එහෙම නැත්නම් දකින්නට ලැබීම, සූදුවක් විදිහට දකින්න ලැබෙනව අඩුයි. මේ සම්මත මේ දේ සිද්ධ වෙන ගොඩාක් වෙලාවට වැසුණු කාරණයක් හැටියට, සූදුව කියලා කියන එක සිද්ධ වෙන්නේ වැසුණු කාරණයක් හැටියට. ඒ සඳහා නොයෙකුත් විදිහේ ඒ විදිහට හැමදේ විනෝද වීම සඳහා නොයෙක් විදිහේ දේවල් සකස් කරගෙන තියෙනවා. විනෝදාත්මක ඒ විදිහට යන්ත්‍ර සූත්‍ර විද්‍යුත් එකතු කරගෙන විදුලියෙන් ක්‍රියා කරන දේවල් නේ සමනස්. එහෙම ඒ වගේම තවත් විදිහකට ඔය කාඩ් සෙල්ලම් කිරීම වගේ දේවල් නේ සම්මස. ඒ වගේම මේ ඒවා ගොඩාක් වෙලාවට මහා පරිමාණයෙන් සිද්ධ වෙන අවස්ථාත් තිබෙනවා. සම්මස මේක කියද්දි මට මතක් වෙනවා, දැන් ලංකාවේ අපි ගත්තොත් ඉකුත් දශකවල, ඒ කියන්නේ දැන් මේ නව ශාස්ත්‍රය ආරම්භයත් සමග නෙමෙයි. එහෙම සම්මස. ඊට පෙර පැවති සමවල සාමාන්‍යයෙන් ලාංකීය සමාජයේ තිබ්බ සංස්කෘතියක්, ඒක උපසංස්කෘතියක් ස්වාමීන් වහන්සේ, කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ මුත ශාරීරිය ගෙදර ඇතුලේ තැන්පත් කරලා එළියේ අර සාමාන්‍ය බූරු ගහනවා කියලා කියන්නේ. එහෙම බූරු ගහන එක තමයි කරන්නේ. එහෙම උතර බූරු ගහලා ඒ බූරුවේ තෝම කියලා එකක් තියෙනවා. තෝම් දෙනවා කියලා කරා. එහෙම සර්. එතකොට ඒ බූරු ගහලා ලැබෙන ආදායමෙන් කෙනෙක් දින්නොත් එහෙම එයා යම්කිසි කොමිස් මුදලක් දෙන්න ඕනේ ඒ මල ගෙදර අයට. එහෙම සර්. හැබැයි
සූව අනුව දසකවල විතරක් නෙමේ. ඇතැම් නොදියුණු සංස්කෘතික ලක්ෂණ අඩංගු පවුල් පරිසරවල ග්‍රාමීය පරිසරවල තාම මේක ක්‍රියාත්මක වෙනවා. මේ ඇත්තම අපි කතා කරන්නේ කතා වෙන්නේ නෑ. ඉතින් ඒකෙන් බැලූ බැල්මට ලොකු හානියක් බරපතලක් නැති වුණාට ඇතැම් විට ජීවිත හානි පවා සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දේශනාවේ තියෙන සම්ලංස ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජයං කියලා. එතකොට ජයං වේරම් පසවති කියලා කියන්නේ ජයග්‍රාහකයා වෛරක්කාරයෙක් ඇති කරගන්නවා. දැන් ඌරු ගහලා යම් කෙනෙක් දිනනවා නම් පෙරදිච්ච කෙනාට වෛරයක් ඇති වෙනවා. මගේ සැලිටි ඔක්කොම මේ මිනිස්සුયા ගත්තා නේද කියලා. එතකොට පෙරදිච්ච කෙනා අනේ මට මෙච්චර තිබ්බා මේක එක එක ඔට්ටුවෙම ඉවර වුණානේ කියලා බොහෝ දුකට කනගාටුවට පත් වෙනවා. දැන් එතකොට දැන් ධනය විනාශ වෙන එහෙම නැත්නම් තමන්ගෙන් අහිමි වෙන නොයෙකුත් විදිහේ ක්‍රම තියෙනවා. නමුත් සෝදුව කියලා කියන කාරණය තුල ඒ වගේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ වෛරයක් හට ගන්නවා කියලා කියන එක ඉතා දැඩිව සිද්ධ වෙන දෙයක් නේ. ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව තමයි මොකද ගොඩක් වෙහෙස මහන්සි වෙලා සිද්ධ කරන දෙයක් නෙමෙයි මේ ක්‍රියාව. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම වැඩි කාලයක් ගත වෙන්නේත් නැහැ මේ ක්‍රියාවට. දැන් සස් අපි කතා කරොත් දැන් අපි දැන් බූරු ගහිල්ල වගේ දෙයක් සාමාන්‍යයෙන් ඕලාරිකයි ප්‍රකටයිනේ. එහෙමයි. රාජ්‍ය මට්ටමින්ම ක්‍රියාත්මක වන සූදුවක් තියෙනවනේ. එහෙමයි. ලොතරැයි කියලා කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. ස්විප් ටිකට් සාමාන්‍යයෙන් කියන්නේ. එහෙමයි. ඒතර ඇතැම් අය ස්වාමීන් වහන්සේ මේ අර හූරණයකට පුරුදු වෙලා ඉතෝ. එහෙමයි. ඒතර හූර්ලා හූර්ලා ඇත්තටම ජීවිතේ තමයි හීර්ලා තියෙන්නේ. එහෙමයි. හූර්ලා ජය ලැබිච්ච අය අඩුයි. ලොතරැයි දිරුමක් ඇදෙන්නත් ස්වාමීන් වහන්සේ ලොකු පිනක් තියෙන්න ඕන. එහෙමයි. එකපාරට ලැබෙන ධනස්කන්ධයක්නේ. එහෙමයි. එතකොට කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ විදිහේ ධනයක් ලැබුණත් එහෙමයි. දැන් අර සූදුවෙන් රාජ්‍ය මට්ටමින් හරි රාජ්‍ය නෝන මට්ටමින් හරි සූදුවක් කරලා යම්කිසි ලොකු මුදලක් ලැබුණත් ස්වාමීන් වහන්සේ ගොඩාක් අයට ඒ සූදු වලින් ලැබිච්ච මුදල් යහදීලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉන්න තත්ත්වෙට වඩා යටට වැටලා තියෙනවා. එහෙමයි. එහෙම උදාහරණ හරියට තියෙනවා අනිත් අය අපිට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒවා ගොඩාක් වෙලාවට ඒ වගේ පැවැත්මක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. පරාභවතෝ මුකන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට අර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ හිටපු දැනටත් වඩා පහළ තත්වයකට පත් වෙනවා. ඒකට හේතුව තමයි මේ මුදල් රාජ්‍ය මට්ටමින් පවා එකතු කරගෙන තියෙන්නේ ඒ විදිහට වැරදි ආකාරයට. එහෙමයි නේ ස්වාමීන් වහන්සේ. වැරදි ආකාරයට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ කියන කාරණය අක්කදුත්තෝ කියලා කියන කාරණය මහා පරිමාණෙන් ඒ විදිහට සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම මහා පරිමාණෙන් ව්‍යාපාර කටයුතු සිද්ධ කරන අයගේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඒ විදිහට නමක් දිනාගත්ත සමහර ඒ විදිහට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරයක එක කොටසක් නේ සම්මස සූදුව. සූදුව කියලා කියන එක සම්මස. ඒ නිසාම දැන් සමහර වෙලාවට විශාල මහා පරිමාණයෙන් සිද්ධ කරන ව්‍යාපාරිකයෙකුගේ හොඳ ව්‍යාපාර තියෙනවනේ ස්වාමිනාංශ. ධාර්මික ව්‍යාපාර තියෙනවනේ. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන් නේ ස්වාමිනාංශ. මේ ජීවිතයේ අත්‍යවශ්‍යම භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාර වලින් යම් කෙනෙක් දියුණු භාවයට පත් වෙලා ඉන්නවා නම් හරියට අර කිරි කලයකට ගොම බින්දුවක් එකතු වුණා වගේ නේ ස්වාමීනි. එහෙමයි. ගොම බින්දක් එකතු වුණා වගේ ඒ සම්පූර්ණ ව්‍යාපාරයේ බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒ ව්‍යාපාරයට ලොකු කැලලක් ඇති වෙනවා. ඒ මොකද හැමෝටම පේන්නේ විශේෂයෙන්ම මහා පරිමාණයෙන් ඒ විදිහට සිද්ධ නොකළ සමහර වෙලාවට වැරදි දේ තමයි හැමෝටම පේන්නේ නේ ස්වාමීනි. එනිසා ඒ වැරදි නාමය නිසා විශේෂයෙන්ම ඒ සමාජයෙන් පිරිහෙන්නටත් ඒ ව්‍යාපාර කටයුතු පිරිහීමටත් විශාල දායකත්වයක් විශාල ඒ විදිහට බලපෑමක් මේ කියන අක්කදුත්තෝ කියලා කියන සූදුව කියලා කියන කාරණය හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ වගේම සොමස් අපි ගත්තොත් එහෙම දැන් වර්තමානයේ තුළ දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි හිතමුකෝ අපි දුරකථනයට රුපියල් 100ක් ඇතුල් කරනවා කියලා. එහෙම සොමස්. දැන් අද දත්ත ඩේටා ඇතුල් කිරීමකුත් තියෙනවානේ. එහෙම සොමස්. ඒත් ඇතැම් අය කියනවා මම පාවිච්චි කරෙත් නැහැ මගේ ඩේටා ටික ඉවරයි.
මම කතා කරෙත් නෑ, මගේ සල්ලි ටික නෑ ෆෝන් එකේ තිබ්බ, මොන වුණත් දන්නේ නෑනේ. ඇතැම් විට ස්වාමිනාංශ ඇතැම් අය ඒ අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසිලා ක්‍රියා කරනකොට ඒවැය තියෙන සූදු ක්‍රමයක්. එතකොට යම් කිසි හේකින් තමන්ගේ දැන් අලුතෙන් තියෙන ස්මාර්ට් ජංගම දුරකථන තියෙන්නේ. ඒ ස්ක්‍රීන් එකේ යම් කිසි දෙයක් ටච් වෙච්ච ගමන්, ස්පර්ශ වෙච්ච ගමන් ඇතැම් විට සල්ලි සියල්ල කැපිලා ඉවරයි. එතකොට මාසික මාසයේ අන්තිමට මාසිකව බිල පැමිණෙනකොට තමයි දන්නේ මම මේවා මේ සක්‍රීය කරගෙනත් ඇක්ටිව් කරගෙන නැහැනේ. නමුත් මම නොබලන දෙයකටත් මම සල්ලි ගෙවලන්නේ. එහෙම වෙන අවස්ථා තියෙනවා. මේක ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සූදුවක් ස්වාමිනාංශ. දැන් අපි ගත්තොත් ස්වාමිනාංශ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් මගේ මතකේ හරිනම් 1970 ගණන් වල වෙනකොට දියවැඩියාව සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ 140ට වඩා තියෙනවා නම් තමයි දියවැඩියාව සීනි ප්‍රතිශතයේ. ඊටසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් මේක 120ට අඩු කරනවා. එතකොට 125 30 තියෙන අයට දියවැඩියාව. ඊට පස්සේ 110ට අඩු කරලා තියෙනවා. එහෙම. දැන් 110න්නේ බලන්න ස්වාමිනාංශ. එහෙම ස්වාමිනාංශ. දැන් එතකොට හැම නිතරම ලෝකයේ තමයි තීරණය කරන්නේ මේ මිනිස්සුන්ට දියවැඩියාව තියෙනවද නැද්ද කියන එක. ඇතැම් විට ලෙඩක් තිබිලා නෙමෙයි. එහෙම. ලෝකයේ ස්වාමිනාංශ මේක ඇවිල්ලා එක්තරා සූදුවක්, එක්තරා මේක මහා පරිමාණ මාෆියාවක්. එහෙම. දැන් ගත්තොත් ඖෂධ ජාවාරම් කියලා එකක් තියෙනවා. එහෙම. ගොඩාක් ලෝකේ බාල ඖෂධ තියෙනවා ස්වාමිනාංශ. විශේෂයෙන්ම අපි වගේ අර දියුණු රාජ්‍ය ආරක්ෂක ක්‍රම, දියුණු රාජ්‍ය පරිපාලන ක්‍රම නැති රටවල් වලට අනිත් අය දෙනවා ඒ ප්‍රධානීන්ට. ප්‍රධානීන්ට දෙනවා ලොකු කප්පමක්. එහෙම. ලොකු කප්පමක් දුන්නට පස්සේ 50%ක් එනවා නියම බෙහෙත. 50%ක් එන බොරු බෙහෙත. එහෙම. හැබැයි අපි බීලා තියෙන්නේ බෙහෙත් බොනවා කියලා. නමුත් බෙහෙත් බීලා අන්තිම වෙලා තියෙන අපේ ලෙඩේ හොඳ වෙන එක නෙමෙයි, අතුරු ආබාධ ඇති වෙන එකයි. එහෙම. මේක ලොකු සූදුවක්. මේව සංස්ස ජාත්‍යන්තර මට්ටමේම ක්‍රියාත්මක වෙනවා. ආහාර පාන වර්ග පවා. එහෙම. ඔය කෝලා බීම වර්ග පවා ස්වාමීන් වහන්සේ බහුජාතික සමාගම් විසින් මේ රටවල් ජාතීන් වනසන්නට තමයි බොහෝ විට යොදාගෙන තිබෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපේ ලාංකීය ප්‍රජාවට ඒක තමයි දැන් වෙලා තියෙන වර්තමානයේ තුල. එහෙම ස්වාමීන් නිරෝගීකම කියන එක අපි අද නිරෝගීකමෙන් හීන ජාතියක් නේ ස්වාමීන් වහන්සේ ලාංකික ප්‍රජාව. එහෙම ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම මේ කාරණා සමහර වෙලාවට එක සැරේටම තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කරනවා කියලා නොදැනුවත් වුණාට මේ සූදුවේ කොටස්කරුවෙක් බවට පත් වෙලා ඉන්න පුළුවන් තමයි. ඒ සම්මස. එහෙමයි. ඉතින් සමහර වෙලාවට යාළු මිත්‍රු නිසා වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය මට්ටමින් පවා තම මේකට කොටස්කරුවන් වෙලා සිටිනවා නම් ඒ කාරණය බුදුරජාන්සේ දේශනා කොට වදාළේ අර ඉන පරිභෝග කියලා දේශනා කළා නේ සම්මස. එහෙමයි. ණයට පරිභෝජනය කිරීම. ඉතින් ඒ නිසා ඒ ණය කියලා කියන එක කොයි මොහොතේ හරි මහා පරිමාණයෙන් ගෙවලා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ පරාභවය කියලා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ විදිහට සූදුව කියලා කියන එක පරාභවයට ජීවිතේ පිරිහීමට හේතු වෙනවා කියලා. ඉතින් ඒ නිසා සමහරවිට ওই විදිහට ඒ සූදුවත් එක්ක ස්වාමීන් වහන්සේ අර ගොඩක් වෙලාවට මේ සතුන් යොදාගෙන තිනවනේ නේ ස්වාමීන් වහන්සේ. ආශ්‍රයෝ එවැගේම ගවයන් එවැගේම සත්තු කුකුල්ලන් වගේ සත්තුත් යොදාගෙන තිනවනේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ තිරිසන් සතුන් යොදාගෙන තිබෙන මේ විදිහට මේ විශේෂයෙන් අපි සමහර වෙලාවට හිතන්නේ නැති ඒ විදිහට සත්තුත් මේ සූදුව කියලා කියන කාරණාවට යොදාගෙන තියෙනවා සමහරවිට හොඳ තැනකට ගත්ත මාතෘකාව. එහෙමයි. යම් විශේෂයෙන් අපිට ගිලිහෙන්නත් තිබේ කාරණේ. එහෙම සමහරවිට. දැන් ඔය රේස් දානෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට රේස් දෙමිලට ස්වාමීන් වහන්සේ අහුවෙලා ඉන්නේ ඇත්තම් විට මහා පරිමාණයේ ධනවතුන් නෙමෙයි. නෙවෙයි. එහෙමයි. ඉදිනදා හරි හම්බ කරන කුලී රස්සා කරන පෙදරේරු වැඩ කරන මොනවාම හරි දවසේ වේලෙන් දවසේ හම්බ කරලා එදා වේලෙන් යැපෙන මිනිස්සු මේකට අහුවෙලා ඉන්නවා. එහෙම සමහරවිට. හැබැයි ඒ රේස් ඔට්ටුවට දැන් එංගලන්තේ තමයි අශ්වය දුවන්නේ. එහෙමයි. මෙහෙයි තමයි ඔට්ටුව අල්ලන්නේ. එහෙම සර්. මේක කොච්චර මේ දියුණු වුණාද කිව්වොත් සංස් මේ රේස් ඔට්ටුව කියන එක දැන් අපි ගත්තොත් දැන් අපි එංගලන්තේ අශ්වය දුවනකොට මෙහෙ ඔට්ටුව අල්ලනවා කියන එක දන්නේ. එහෙමයි. මේක ක්‍රිකට් ක්‍රීඩාවටත් ආවා. එහෙමයි. ක්‍රිකට් ක්‍රීඩාවට කොච්චර ආවද කියන්නේ මේක ඉන්දියාවේ තමයි වැඩිපුර ව්‍යාප්ත වෙලා ගියේ. එහෙමයි. ඒ කියන්නේ මේක ඕවරෙන් ඕවරයට අල්ලන ඔට්ටුව. එහෙමයි.
අපි හිතමකෝ දැන් අපේ ලසිත් මාලිංග ක්‍රීඩකයා පන්දු යවනවා කියලා. එතකොට අපි තීරණය කරනවා ලසිත් මාලිංග මේ මේ පන්දු හයේදී කීයක් ලකුණු ලබා දෙයිද. එතන මට පුළුවන් ඔට්ටු වලන. මම කියනවා ලසිත් මාලිංග මේ ඕවරේදී ලබා දෙන්නේ ප්‍රතිවාදින්න ලකුණු 6ක් පමණයි. එහෙම. එතන මම කියනවා නැහැ. තව කෙනෙක් කියනවා නැහැ. ලසිත් මාලිංගට මේ ඕවරේට ගහනවා ලකුණු 15ක්. එහෙම. ඒ වගේ අර ඔට්ටු මට්ටමක් ආවා. එහෙම. මේ තරගයේදී අසවල් පන්දු ඒ කියන්නේ ක්‍රීඩකයා ඒ කියන්නේ පිටිකරු කොච්චර ලකුණු ලබා ගනීද? මේක සූදුව බවට පත් වුණා. කොටින්ම කියන්නේ තරඟ පරාජය කිරීම දක්වා. ඒ කියන්නේ මේ ජාතික කණ්ඩායම් වලට දෙනවා අල්ලස. එහෙම. නුඹලා මේ තරඟේ පරාජය වෙන්න. එහෙම. ඒතර ජයග්‍රහණය කළත් නුඹලාට ලැබෙන්නේ මෙච්චර මුදලක්. එහෙම. අපි තුමු ජයග්‍රාහී මුදල ලක්ෂ 25යි කියලා. එහෙම. හැබැයි නුඹලා මේ තරඟේ පරාජය වුණොත් නුඹලාට ලැබෙනවා කෝටියක්. එහෙම. මිලියන 10ක්. එහෙම. ඒතර ජයග්‍රහණය කළ ලක්ෂ 25ක් ගන්නවට වඩා. එහෙම. පරාජයටපත් වෙලා මිලියන 10ක් ගන්න එක වඩනවනේ ස්වාමීනාස්. එහෙම ස්වාමීනා. නේ? එහෙමයි. ඉතින් ඒ විදිහට අර මේ අනිත් එක තමයි සංසාර කැසිනෝ කියන එක. එහෙම. කැසිනෝ කියන එක ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසිද්ධී අංක එකටම සිද්ධ වෙන එකක් ලෝකේ. එහෙමයි. ඉතින් මේ ඔක්කොම ස්වාමීනාස් දියුණු වීමේ කාරණා නෙමෙයි. එහෙමයි. පරිහානිකර කාරණා. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙනම් මේ පිරිහීමට හේතු වන පිරිහීමට හේතු වන දේවල් එක තැනක එක වහලක් අඩින් අද ගන්න පුළුවන් නේ ස්වාමීනාස්. එහෙමයි. අපි කියනවානේ ගොඩාක් දේවල් බහන්න ගන්න ඕනේ ගොඩක් එක වහලක් යටින් කියලා ස්වාමීනාස්. නේද? එහෙමයි. පරිභෝග එක වහලක් යටදී. එක වහලක් යටින්. එහෙමයි. ඉතින් මේ සූදුවට අයිති කාරණා සමහර තැන්වල එක වහලක් යටින් ගන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ තැනට ගියාම ඒ තැනට යන්නේ සාමාන්‍යයෙන් මුදල් අතතිව යන්නත් පුළුවන්. ඒ වගේම සමහරලාට ඒ මුදල් ටික ඉවරුණාට පස්සේ අවසන් වුණාට පස්සේ තමන්ගේ ශාරීරික වශයෙන් තමන්ගේ ශාරීරික වශයෙන් වටිනාකමක් තියලා තියෙන රන් බහන්න රිදී බහන්න හෝ වෙන්න පුළුවන් නේ සමනස. එහෙමයි. ඒව අහිමි කරගන්නවා. තවත් විදිහකින් ඒ විදිහට මුදල් තැන්පත් කරලා තියෙනවා නම් බැංකුවල ඒ විදිහට තැන්පතුවක් විදිහට ඒවත් ඊළඟට ඔට්ටුවට එකතු කරනවා. එහෙමයි. මට මතකයි සෝන්ස් අපි පාසල් යන සමය තුල 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ සෝන්ස් ලංකාවට ආවා ජැක්පොට් කියලා යන්ත්‍රයක් ආවා. එහෙමයි සෝන්ස්. ස්වාමීන්වහන්සේ පොඩි මතකයක් ඇති. මොකද කොළඹාවට නිසා ස්වාමීන් සේව හරියට ව්‍යාප්ත වුණා. එහෙමයි. ඒතර හැම සිල්ලර කඩයක් ගානෙම හැම තේ කඩයක් ගානෙම ජැක්පොට් මැෂින් එකක් තියෙනවා. එහෙමයි. ඒතර අපිට තියෙන රුපියල් 2,800ක් දාලා අර අසරේස් එකම තමයි. මේ බලන්න පොඩි කාලේ ඉඳලම සූදුවට જાතියක් මේ ඇදලා ගන්න හැටි. එහෙමයි සෝන්ස්. එතකොට රුපියල් දෙකක් දාලා ඉවරලා අපි ඔට්ටු වලන කොයි අසියක් දිනන්නේ. එහෙම. රුපියල් දෙක නම් ඔට්ටු වලන එතැන් විට අපිට එනවා සොමස මේ දිනුම රුපියල් 60ක්. එහෙම. ඒ කාලේ හැටි රුපියල් දෙකට 60ක් ලැබෙනවා කියලා ලොකු ගාණක්. එහෙම සොමස. ඒ වගේ ඔට්ටු කීප දෙනෙක් ඔට්ටු වලන්නත් පුළුවන්. එහෙම. සල ගාලා 2,500 හැලෙනවා. එහෙම. එතකොට මේකට ආස කරන කෙනා මේකට ඇබ්බැහි වෙච්ච ගමන් ආයේ ඒක අතාරින්නේ නැහැ. එහෙම සොමස. දැසි බලන්නෙම නිකම්ම රුපියල් දෙකක් දාලා 60ක් හම්බ කරන්න තියෙන එකේ. එහෙම. මම මොකද දවසම නැහිලා රුපියල් 25ක් 50ක් පඩි ගන්න කියලා කල්පනා කරන්නේ පෙර අය එහෙමනේ. එහෙම සම්මාස. ඉතින් මේක ස්වාමිනාස් ස්වාමිනාස් කිව්වා වගේ එකම වහලක් යටදී සූදුව තියෙනවා. මත් වතුර තියෙනවා. ඒ වගේම සල්ලාල ස්ත්‍රීන් ඉන්නවා. එහෙම. නැටුම් තියෙනවා, ගැයුම් තියෙනවා, වැයුම් තියෙනවා. අපායට යන දේවල් ඔක්කොම එකම වහලක් යට තියෙනවා ස්වාමිනාස්. කතාව සම්පූර්ණ නැද්ද? එහෙම සම්මාස. ඉතින් ඒ නිසා පින්තුනේ අවධානයෙන් සිටිය යුතුයි. සිහියෙන් කල්පනාවෙන් යෝනිසෝ මනසිකාණයෙන් සති සම්පජාඤ්ඤයෙන් සිටිය යුතුයි. එහෙම නැත්නම් මේවට හසු වෙලා දැන් මේ විශේෂයෙන්ම කෙනෙක් ජීවිතයේ මේ විදිහට පුරුදු පුහුණු කරගෙන තියෙන්න පුළුවන් මේ දේවල් නේ ස්වාමීනි. එහෙමයි. නමුත් මේ ජීවිතේ තාම පරිහිමටපත් නොවුණු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉදිරියේ දවසෙන්ද දෙකෙන්ද අවුරුද්දෙන් හැමාරෙන්ද පිරිහෙන්නේ කියලා කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වෙලාවේ ඒ සූදුවට ඇබ්බැහිවෙච්ච කෙනෙක් ධනවත් කෙනෙක් බවට පත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා හෙට දවසේ විශ්වාස කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හෙට දවසේ ඒ විදිහට තවත් කෙනෙක්ගෙන් ඒ විදිහට ඉල්ලාගෙන යැපෙන කෙනෙක් බවට පත් වෙන්නට හේතු වෙන කෙනෙක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කල්පනාවට ගන්නට ඕනේ
බුදුරජාන්සේ දේශනා කොට වදාළ උතුම් බුද්ධ වචනයට අනුව මේ සූදුවට කෙනෙක් යොමු වුණොත් එහෙම ජීවිතේ පරාජයට පත් වෙනවාමයි. ඒ නිසා යම් කිසි ආකාරයෙන් සුළු වශයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් ඒ වගේම පූර්ණ වශයෙන් මේවාට එබෙහි වෙලා ඉන්නවා නම් ඒ වගේ මිදිලා ඒ විදිහට ජීවිතේ පරාජිත එක් බවට පත් නොවි ජයග්‍රහණී ජීවිතයක් ගත කරන්නට හැමදෙනාම අදිෂ්ඨාන කර ගන්නට අවශ්‍යයි ස්වාමීනි. මොකද මේකේ විශේෂණ පදයක් පාවිච්චි කරන ලද්දන් ලද්දන් විනාශයද කියලා? එහෙම ස්වාමීනි. ලැබෙන දේ ඉවරයි ස්වාමීනි. එහෙම ස්වාමීනි. දැන් අපි හිතමුකෝ දැන් මහා පරිමාණ ධනවතෙක් නම් ස්වාමීනාංශ එයාට මොන මොනවා හරි ආදායම් ලැබෙන මාර්ග තියෙනවා. තියෙනවා ස්වාමීනි. ඒක එක්කෝ වෙළඳ ව්‍යාපාර කීපයක් තියෙනවා. එහෙම. දැන් එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සයාට අපි ගත්තොත් රුපියල් 2000 ඉඳන් දවසකට. ඒ 2000 විතරයි. එහෙමයි. ඇතැම් විට බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. ඇතැම් විට දරුවෝ පොඩි පාසල් සමයේ පසු වෙන අය. එහෙමයි. ඒතකොට එවැනි කෙනෙක් ස්වාමීන් සූදුවකට යොමු වුණොත් නම් එහෙමයි. ලද්දන් ලද්දන් විනාශේති. ඒ මිනිස්සයාගේ ලැබෙන වැටුප ඉවරයි. එහෙමයි. දැන් අපි සූදුව හැටියට කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මුදල් දාලා ඉවරලා සාමාන්‍ය කරන සෙල්ලමක්නේ. එහෙමයි. මත් වතුරු කියන එකත් සූදුවක් ස්වාමීන් වහන්සේ. එක පැත්තකින් ගත්තොත්. එහෙමයි. ස්ත්‍රී ලෝලීත්වය කියනත් සූදුවක්. සූදුව කියන එක එපා වෙන්නේ නැති එකක්. දැන් සූදුව කියන එක අපි සිංහල වචනෙන් දැන් පෙර ආකාරය දැන් අක්ක දුත්තෝ කෙනෙක් කතා කළාට අද මේකේ වර්තමාන නම තමයි ගේම් එක කියන එක. එහෙමයි. ගේම් ගහනවා කියලා තියෙන්නේ. එහෙමයි. දැන් ඔය ඉන්ටර්නෙට් කැෆේ වල ස්වාමීන් වහන්සේ නගරාශ්‍රිතව මේ තියෙනවා ගේම් සෙල්ලම තියෙනවා. එහෙමයි. ඒතර අපිට පුළුවන් රුපියල් 100ක් දීලා ඒ පැයට ගේම් සෙල්ලම් කරන්න පුළුවන්. එහෙමයි. දැන් ඩේටා වලින් කරන්නේ ඒකයි. එහෙමයි. දැන් අපිට දෙනවා GB එකක් දෙනවා. එහෙමයි. ගිගාබයිට් එකක් දෙනවා. මෙච්චර වෙලා මෙච්චර කාලයක් තමයි මේක වළංගු. එහෙමයි. එතකොට ඒවා එක එක පැති වලින් ස්වාමීන් වහන්සේ මේ සූදුම තමයි. එහෙමයි. විවිධ අයුරින් සූදුව කියන නම නැති වුණාට විවිධ අයුරින් මිනිස්සුන්ගේ ධනය හූරා ගන්න තමයි මේව හදන්නේ. හදන්නේ එහෙමයි. ඒත් මිනිස්සුන්ගේ ධනය හූරා කමින් ඒ ධනිය ලබා ගන්න අයත් කරන්නේ දැන් අපි හිතමුකෝ ගමේ ගොඩේ මිනිස්සයා සාමාන්‍ය සූදුවක් කරනවා කියලා. එහෙමයි. මහා පරිමාණයේ කෙනාත් ගමේ ගොඩේ මිනිස්සයාගේ සල්ලි හුරා කාලා එයා මහා පරිමාණයේ කැසිනෝ වගේ සූදු ගහනවා. එහෙමයි. ඇතැම් විට මෙහෙත් නෙමෙයි සිංගප්පූරුවේ. එහෙමයි. ඉතාලියේ. එහෙමයි. ප්‍රංශේ වගේ රටවල තමයි එයා සූදු කරන්නේ. එහෙමයි. ඉතින් මොන විදිහෙන් ලැබුණත් ස්වාමීන් වහන්සේ ලද්දන් ලද්දන් විනාශේති ලැබෙන දේ ඉවරයි. වෙනසෙනවා. එහෙමයි. ආයිති මකරගේ කටර ගියා වගේ තමයි. එහෙමයි. දැන් තමන්ට ලැබෙනකොට කල්පනා කරන්න ඕනේ තවත් කෙනෙකුට අහිමි වෙනවා කියලා. නේ සනස්. එහෙමයි. එතෙන්දී තමයි බුදුරජාණන්සේ දේශනා කොට වදාළේ මෙතන මේ ලද්දන් ලද්දන් විනාශීති කියලා කියන්නේ. ලැබෙන දේ විනාශ වෙනවා කියලා කියන්නේ. නේ සම්මාසයි. ඉතින් අර ප්‍රතිවාදී කෙනාට එහෙම නැත්නම් අනිත් පැත්තේ ඉන්න කෙනාට නොලැබෙනා වගේම තමන්ටත් ඒ වාරේ කොයි වෙලාව වෙනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නේ සම්මාසයි. ඒ නිසා ලැබෙන දේ ඒ විදිහට ලද්දන් ලද්දන් ලැබෙන දේ නොලැබීමට හේතු වෙනවා. විශේෂයෙන්ම අපි කියනවනේ ගොඩක් වෙලාවට කොච්චර හම්බ කරත් මදි. නේ සමස. කොච්චර හම්බ කරත් මදි. ඒක ජීවන බර හෝ වේවා. ඒ වගේම විශේෂයෙන්ම ඔය කියන විදිහට භාණ්ඩවල මිල අධික වීම හෝ වේවා. ඒ වගේම සේවා ගාස්තු වැඩිවීම හෝ වේවා. නොඑක ආකාරයෙන් නේ සවනස්. එහෙම ජීවිතේ නොඑක ආකාරයෙන් වියෙහි ඉඳන් වෙනවා නම් ඒ හැම දෙයකටමත් තියෙන්නේ තමන් උපයන මුදලට වඩා ඒ විදිහට තමන් වැය කරන මුදල වැඩි නම් විශේෂයෙන්ම ඒ හැම අවස්ථාවකම තියෙන්නේ විනාශ වෙනසළු ස්වභාවයක් සම්නාස සම්පූර්ණ ඇති සංසේකතාව. දැන් අපි ඇතැම් විට හිතන්නේ ඇති දේවල් වලට තමයි අපි වීදම් කරන්නේ. එහෙම. එතකොට හිතන්නේ දේවල් වලට අපි වීදම් කරාට පස්සේ අපිට මේ සමාජයේ විසින් මේ රූපවාහිනී මාධ්‍ය මේ විදුල මාධ්‍ය විසින් නැති අවශ්‍යතා මවලා දෙනවා ස්වාමීනාස්. එහෙමයි. දැන් අපි ගත්තොත් දැන් ගොඩක් අය වර්තමානයේ තමන්ගේ ජීවිතේ උගස් කරලා තමයි ජීවත් වෙන්නේ. එහෙමයි. ඒ සංස් ජීවිතේ උගස් තියෙනවා. එහෙමයි. ජීවිතේ උගස් තියෙනවා කියලා අපි හිතමුකෝ අපි ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නවා කියලා. එහෙමයි. ලීසින් කරලා. එහෙමයි. එතකොට ඔන්න අත්සන් 25 30ක් ගහන්න දෙපේ ස්වාමීනාස්. එහෙමයි. අත්සන් ගහනවා අපි මරන්න කෙනෙක් අවසාන කැමැති පත්‍රයේ අත්සන් ගන්නවද කියලා අපි කියවන්නේ. එහෙමයි. කොහොමද අපි අත්සන් ගොඩක් ගහලා ඉවරයි. එහෙමයි. මොකද ඒ කොම ලියකිවිලි කිසි කෙනෙක් එහෙම කියවන්නේ නැහැ ස්වාමිනාංශ. එහෙමයි. එහෙමත්ම කෙනෙක් තමයි ඒක තියෙන කොන්දේසි බලන්නේ. එහෙමයි. ඇතැම් කෙනෙක්ගේ තියෙන ආසාව නිසා ඒ හැම දෙයකටම මෙතන අත්සන් කරන්න මහත්ය. මෙතන අත්සන් කරන්න මෙතන අත්සන් කරන්න මෙතන අත්සන් කරන්න අත්සන් ගහලා ඉවරයක් නැහැ.
එතකොට එහෙම අස්සංගහලා තමන් ඒ ණයට පරිහරණය කරන වාහනය ණය ගෙවිලා ඉන්නකොට වාහනේ ඉවරයි. විශේෂයෙන්ම ත්‍රිරෝද රථයන් නම් ස්වාමීන් වහන්සේ අපි හිතමුකෝ ත්‍රිරෝද රථයක් ගන්නවා වාරික 60කට අවුරුදු 5කට ගෙවන්න. එහෙම සමහරවිට. අවුරුදු 5ක් පදින්න බෑනේ ස්වාමීන් වහන්සේ ත්‍රිවිල් එකක්. එහෙම. ත්‍රිරෝද රථයක් අවුරුදු 5ක් පාවිච්චි කරන්න බෑ. එහෙම සමහරවිට. අවුරුදු 5 මිනිස්සයා අර ලීසින් මුදල ගෙවලා ඉවර වෙනකොට ත්‍රිවිල් එකක් ඉවරයි. තමගේ වටිනා කාලයක් ඉවරයි. නැති බැරි කමට එහෙම කළාට අපි අර හුරු වෙලා තියෙන අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර නිකන් පිනට එහෙම නිකන් මොන හරි ලැබෙනවා නම් එහෙම අතපය හොල්ලන්නේ නැතුව වෙහෙසන් නැතුව එහෙම නිකාම નિરાයාසයෙන් අපිට යමක් ලැබෙනවා නම් අපි ඒකට තමයි පෙළඹිලා තියෙන්නේ. පෙළඹිලා තියෙනවා. ඉතින් ඒක මේ අපිට ජාතියක් හැටියට රටක් හැටියට අනාගත දැක්මක් ඇති කරගන්නට මේ රටවල් දියුණු කරන්න අපිට අපහසුලා තියෙනවා. ඒකයි දේශපාලක අපි නටවන්නේ ස්වාමීන් වහන්සේ. මිනිස්සුන්ගේ මේ කම්මැලිකම දන්න දේශපාලකයෝ මිනිසුන් රවට්ටන්නේ ඒකයි. ඔන්න ඡන්දයක් කිට්ටු වෙද්දි ඔන්න සිමෙන්ති කොට පහක් දෙනවා. ඔන්න සෙවිලි තහඩු කීපයක් දෙනවා. එහෙමයි. ඔන්න මොන හරි මේ සිමෙන්ති ගඩොල් ටිකකින් වට කරපු මොන හරි වහ හෙවිලි කරපු මොන හරි ගයක් දෙනවා. එහෙමයි. බලන්න මේක දිල්ල තියෙන්නේ නිකන් නෙමෙයි. එහෙමයි. කපා ගන්න. එහෙමයි. දැන් එහෙම තමයි මේ අපිට මේ සාක්ෂි එන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන්. එතකොට හැම විටම කරලා තියෙන්නේ පාලකයෝ විසින් ජනතාව අන්දපු එකයි රවට්ටපු එකයි. මිනිස්සු එහෙම රැවටෙන්නේ ඇඳෙන්නේ අඳින්නේ දේශපාලක අපි අඳනකොට මිනිස්සු අඳගන්නේ මොකද ස්වාමීන් වහන්සේ මිනිස්සු අර නිකම් පිනට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන නිසා. එහෙම සම්මාස. ඉතින් මේවත් අපි දැනුවත් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේවාට හසු වීම කියලා කියන එක නොදැනුවත්වම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න එක ඉතාම වැදගත් නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අර සූදුවට වඩා සූදුවට වඩා බුදුරජාණන් වහන්සේ මේ මේ සූදුව කියලා කියන අවස්ථාවෙම නැත්තම් සූදුව කියලා කියන මානසිකත්වයේ ක්‍රියාව වෙනස් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදාගත්ත වැඩපිළිවෙල ප්‍රතිපදාව නේ සම්නස. ඒ පිළිබඳ අවධානය යොමු කරන්නට ඕනේ විශේෂයෙන්ම දානය කියලා කියන කාරණය නේ සම්නස. එහෙමයි. අපි දැන් ප්‍රතිවාදී කෙනා ඔය ඔට්ටුවක් කල්නකොට අපිට දාන දෙනව නෙවෙයි නේ සංඝස. දාන දෙනව නෙවෙයි. එහෙමයි. ඒ තේ නිසා කෙනෙකුට කෙනෙකුගෙන් ලබා ගන්නවට වඩා ලබා ගැනීමටම කල්පනා කරනවට වඩා දීම කියලා කියන එක කොයිතරම් වැදගත්ද? එහෙමයි. නේ සංඝස. පැහැදිලිවම. ඒ නිසා ලද්දන් ලද්දන් විනාශේති කියලා කියනවට වඩා ඒ විදිහට ලද්දන් ලද්දන් ඒ විදිහට විනාශේති කියලා කියනවට වඩා විනාශපුකයට පත් වෙනවට වඩා ලැබෙනකොට ඒ විතර અભිහෘදියට පත් වෙන කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ අක්කදුත්තෝ කියලා කියන කාරණේ මිදිලා විශේෂයෙන්ම දන් දීම පරිත්‍යාගය ඒ වගේම සෑම අවස්ථාවකදීම උදව් උපකාර කරන ඒ විදිහට මානසිකත්වයක් ක්‍රියා සමුදායක් තමන් ගොඩනගාගෙන තියෙනව නම් වචනයකින් හෝ ඒක ඊටාම තමන්ගේ ජීවිතයේ અભිහෘදිය පිණිස හේතු වෙනවා කියලා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. අපි මේ සසර පුරාවටම නොලබපු දෙයක් නොලබපු දර්ශනයක් දකින්න නොලබපු සැනසීමක් ඒ විදිහට උදා කරගන්න ඒක හේතු වාසනාව වෙනවා. ඒ නිසා මෙතෙක් ලබාගත් මෙතෙක් නොදුටු දර්ශනය ලැබීම තමයි නිර්වාණ දර්ශනය කියලා කියන්නේ. ඒ නිසා ඒ විදිහට ඒ සැපේ සතුට සන්තෝෂයේ සදාකාලික සැනසීම උදා කර ගන්නට මේ උතුම් ධර්ම කාරණා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සමන සද දවසේදී තවත් සදහැවතුන් කීප බලක් සදී පැහැදී සිටිනවා. පූජනීය මහා සංඝරත්නයේ මහා සංඝරත්නය සියක් නමකට අධික ප්‍රමාණයක් වැඩම කිරීම නියමිතයි. ශ්‍රී සම්බෝධි මහා විහාරයේ මෙවර කටින් චීවර පූජා පින්කමෙහිදී සිද්ධගෙන සංඝගත දක්ෂිනාවට එහිදී ඒ අපි මෙවර ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව මෙවර අපි පූජා කරන්නේ පූජනීය මහා සංඝරත්නයට උණුවතුර බොහිලේරුවා. ඊටාත්ම අපිට ඒක වැදගත් වෙනවා. ඊටාත්ම අවශ්‍යම පරිස්කාරයක් නිසා මෙවර අපිට ඒ උණුවතුර බොහිලේරු පූජා කිරීමේදී තවත් දායකත්වයක්ගෙන කටයුතු කරනවා. සුමනා ජයසිංහ මාතාව වනාතවත්ත බැලුම් මහර මුදුන්ගොඩ ලිපිණේ පදිංචි වෙමින් ඉතින් එතුමිය උණුවතුර බොයිලේරුවක් පූජා කිරීම සඳහා රුපියල් 6000ක පරිත්‍යාගයක් සිද්ධ කරනවා. මේ වෙලාවේදී අපි බොයිලේරුව නායක ස්වාමීන් වහන්සේ සුරදට පූජා කරන වෙලාව අපි අනුමෝදන් වෙමින් පින්නතුනි. සාදු සාදු සාදු.
ඒ පින්වත් සුමනා ජයසිංහ මාතාවටත් මේ හැම පිනක්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටම මහෝපකාරී වෙත්වා කියලා ආශිර්වාද කරන අතර NH ගුණවතී මහත්මිය වත්තල ලිපිණේ පදිංචි වෙමින් උණුවතුර බොයිලර් එකක් සඳහා ආධාර උපකාර සිද්ධ කරනවා. දැන් ඒ උණුවතුර බොයිලරුව සංකේතාත්මකව පූජනීය නායක ස්වාමීන් වහන්සේ පූජා කරන අවස්ථාව. ඒ වගේම ඒ පින්නතුන්ටත් ගුණවතී මහත්මිය වත්තල ලිපිණේ පදිංචි වෙමින් එතුමියටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා අපි ආශිර්වාද කරන අතර සමස කවදත් අපිට අපේ පින්කම් වලදී විශේෂයෙන් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය විතරක් නෙමෙයි බුද්ධ ශාසනයේ බොහෝ කටයුතු වලට අතහිත දුන්න පින්වත් මහත්මිය තමයි ඕරා ආයතනයේ අධිපති ධර්මසිරිද සිල්වා මැතිතුමන්. මට මතකයි පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමීන් වහන්සේ සමග සමීපම කුළුපග දායක මහත්තයෙක් හැටියට තමන්ගේ දැහැමි ධනය වියපැහැදම් කළ එතුමා හරියට පින් කරගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ වත හැරියෙත් නෑ ඕර මහත්තයා. ඉතින් ඕර මහත්තයාගේ දායකත්වයෙන් මෙවර උණුවතුර බොයිලරු හතක් පූජා කරන මේ වෙලාව ඉතින් එතුමාගේ කුළුපග සේවක විරාජ් මහත්මයා විසින් තමයි සංකේතාත්මකව පූජනීය නායක ස්වාමීන් වහන්සේට උණුවතුර බොයිලර පූජා කිරීම මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙවර ඕර ආයතනයේ අධිපතිතුමන් ධර්මසිරිද සිල්වා මැතිතුමන් එම මැතිනිය පවුලේ දරුවන් එක්ව මෙම මාහිමි පින්කමට දායකත්වයේගෙන කටයුතු කරනවා. උණුවතුර බොයිලරු හතක් පමණ පූජා කරනවා. ඉතින් එතුමා පූජනීය නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ඇහුවා, නායක ස්වාමීන් වහන්සේ මෙවර කටන චීවර පූජා පින්කමට මගෙන් කෙරෙන්න ඕන කාර්යභාරය කුමක්ද, මට ශක්ති පමණින් මම යමක් බාර අරගෙන කරන්නම් කියලා. ඉතින් එහිදී අපි මේ පිළිබඳ දැනුවත් කරාට පස්සේ එතුමා බොහොම සාදුසිතින් සතුටුසිතින් මේ පින්කමට දායකත්වය දරන්නට දායකත්වයේ බාරගත්තා. ඉතින් ධර්මසිරි සිල්වා මැතිතුමන් මැතිණිය ඇතුළු දරුවන්ටත් විරාජ් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් අපි මේ රැස් කරන හැම පිනක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කුරසත් ප්‍රාර්ථනා කරන අතර ඔබටත් පුළුවන් මෙවැනි උණුවතුර බොයිලේරුවක දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට. ඒ පිළිබඳව ඔබ දැනගන්නට නම් ශ්‍රී සම්බෝධි මහා විහාරයේ බෞද්ධ නාලිකාවේ කාර්යාලයේ දුරකථන අංකය කතා කරොත් මහේස්තල්ලිස් වෙන්තුමන් ඇමතුවොත් ඔබට ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දවසේදීත් කාලය කෙමෙන් ගෙවී යන අතර කාර්යබහුල ජීවිතය ගත කරන හැම දිනාටම අද දවසේදී ඔබ විසින් බලාපොරොත්තු වන සියලු දැහැමි යහපත් කටයුතු හැම අයුරින්ම සාර්ථකත්වයට පත් කර ගන්නට ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ දේහ පිහිට රැකවරණයම වේවා කියලා අපි ආශිර්වාද කුරසෙත් ප්‍රාර්ථනා කරන අතර අදත් අපිව නරඹපු ශ්‍රවණය කරපු රූපවාහිනී ප්‍රේක්ෂක ශ්‍රාවකයන්ට ගුවන්විදුලි ශ්‍රාවකයන්ට මෙන්ම පූජනීය ත්‍රෛනිකායක මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයටත් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ශ්‍රී සම්බෝධි විහාරවාසී මහා සංඝ රත්නයටත් මේ හැම පිනක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට ප්‍රඥාලෝකය උපදවා ගන්නටම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වදාළ අතිපූජනීය පානදුරේ අරියදම්ම නායක ස්වාමින් වහන්සේට, ඒ වගේම බෝධිසත්ව ගුණෝපේත අපකල්යාණ මිත්‍ර දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේටත් අපවත් වදාළ මඩියේ මහානායක ස්වාමින් වහන්සේට, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු යතීන්ද්‍රයන් වහන්සේලාට මේ හැම පිනක්ම අමා මහ නිවන්සුව පිණිසම මහෝපකාරී වෙත්වා. ඒ වගේම නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සියලුම සහෘදයන්ටත්, ප්‍රධාන පාලක මැදිරියේ සියලුම අපේ තරුණ දරුවන්ටත්, පොදුවේ අපි හැම දිනාටමත් මේ හැම පිනක්ම උතුම් නුවණැස පාදා ගන්නට, ප්‍රඥාව උපදවා ගන්නට, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන්සුව ලබන්නට මේ හැම පිනක්ම හේතු වේවා, වාසනා වේවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතං සු ලබතේ පඤ්ඤං. සතියේ සෑම සඳුදාවකම, බදාදාවකම සහ සෙනසුරාදාවකම උදෑසන 9:00